ජනතා විමුක්ති පෙරමුණ අපි මේ විශ්වාස භංගයක් ගෙනාවම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනව මේක කැඩිච්ච UNP එක හදන්න රතු වැලි පැටිය එළියට ආවා මේ රතු වැලි පැටිය මේ තුන්වෙනි වතාව හතරවෙනි වතාවට තමයි මේක කරන්නේ මොකද හැම වෙලාවෙම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ආණ්ඩුව දුර්වල වෙනකොට මේ දුර්වල වෙන එක හදන්නේ ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ මේකට සහයෝගය දීලා අපිත් එක්ක කතා කරලා ආණ්ඩු විරෝධී විශ්වාස භංගයක් ගේන්න තිබුණා මේ කරන්නේ දැන් මේ විශ්වාස භංගයේ ආණ්ඩුවේ බෙදීමක් ආවා මොකද ආණ්ඩුව විදියට කතෝලික මන්ත්‍රීවරුන්ට ඡන්ද දෙන්න විදියක් නැහැ ඒ වගේම ඇමතිවරුන්ට සමහර ඇමතිවරුන්ට ඡන්ද දෙන්න විදියක් නැහැ අද මේ ආණ්ඩුවේ ඉන්න එක ඇමතිවරයෙක් එළියට බහැලා වෙනත් මගක් හොයනවා තව ඇමතිවරයෙක් කතා ප්‍රධාන වශයෙන් කතා කරපු මාධ්‍යයට කතා කරපු ඇමතිවරයෙක් නිශ්ශබ්දව ඉන්නවා ඒ වගේම තව ඇමතිවරු මන්ත්‍රීවරු විපක්ෂයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා එතකොට ආණ්ඩුවේ අස්ථාවරභාවය එළියට පේනවා හොඳටම සමහර මන්ත්‍රීවරු ප්‍රසිද්ධිය විවේචනය කරන්න පටන් අරන් තියෙනවා එතකොට මේ තත්ත්වයේ උඩ දැන් අද මන්ත්‍රීවරයෙක් කිව්වා අපි ඡන්ද දෙන්නේ නැහැ නිශාත් බදුද්දීම්ට විරුද්ධව විශ්වාස භංගයට අපි විරුද්ධව අපි පක්ෂව ඡන්ද දෙනවා කියලා එතකොට මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඒ කතෝලික මන්ත්‍රීවරු එතකොට මේ තත්ත්වයේ උඩ තමයි මේ රතුවැලි පැටියා මේ සූදානම් වෙන්නේ මේක එකතු කරන්න. ඒ නිසා මේක කොන්ත්‍රාක්කුවක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ කිසිම දවසක නොකරපු කොන්ත්‍රාක්කුවක් දැන් ආණ්ඩුවත් එක්ක කරන්න පටන් අරන් තියෙනවා.